දෙදාසිසි පහයි විසිනමේ ඉර උදා වෙන්නේ තවත් එක්තරා සුවිශේෂී සතෙකුගේ මරණ වරෙන්තුව ලියා තබමින් ජෛව විවිධත්වයේ පැවැත්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් මනසින් උසස්යයි සලකන මිනිසා මේ සැරසෙන්නේ සියලු ජීවීන්ගේ මලගම ලියා තබා සිය දෑතින්ම තම ගෙලසිර කර ගැනීමටද නලතනි ප්‍රදේශයේ තේවතුයායක මන්දකට හසු වී තුවාල ලබා ප්‍රතිකාර ලැබෙමින් සිටි කලුකොටියා තම අවසන් හුස්ම හෙළනුයේ ශ්‍රී ලංකාවට තවත් ආවේණික විශේෂයක් අහිමි කරමිනි. ෆෙලිඩේ පවුලට සහ පැන්තරා කුලයට අයත් වන පැන්තරා පාදුස් කොටියා යනු ශ්‍රී ලංකාවට ආවේණික කොටි උපවිශේෂයක් වන අතර අවාසනාවකට කරුණ නම් රතුදත්ත වාර්තාවට අනුව වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති ජීවි විශේෂයකි. මේට ප්‍රධානම හේතුව වනුයේ වනාන්තර අහිමිවීම, වෙළදාම හා ආරක්ෂාව උදෙසා මොවුන් දඩයම් කිරීමයි. මෑතකදී වාර්තා වුණු කලුකොටියන් සිව් දෙනා වෙනත් උපවිශේෂයක් නොවන අතර සිරුරේ සාමාන්‍ය වර්ණක ලබා දෙන ඥාන නිලීන වීමෙන් සහ මෙලනින් වර්ණකේ වැඩිවීම නිසා කළු පැහැසමක් හිමි වී තියෙනවා. දැනට ලෝ වාර්තා වන කොටියන්ගෙන් 11%ක් කළු පැහැ වර්ණයෙන් යුක්ත වන අතර මේ හේතුව මත මවුන්ට ඝන වැසි වනාන්තර සහ අඳුරු පැහැ ස්ථානවල ලේසියෙන් සැගවීමට හැකියාවක් පවතිනවා. මවුන් හවුන්, සැඹමුවන්, වඳුරන්, මීයන් දඩයම් කරන අතර ඇතැම් අවස්ථාවලදී ගෙම්බන්, කුරුල්ලන් සහ උරගයන් දඩයන් කළ බව වාර්තාවල සඳහන් වෙනවා. ඉතා ශක්තිමත් මාංශ පේශීන් ගෙල ප්‍රදේශයේ දැකිය හැකි අතර ඒ නිසාවෙන් විශාල ගොදුරක් මුකේ තබාගෙන ගස් මුදුන්වල ඉහළ අතුවලට ඉතා පහසුවෙන් ළඟා වීමට මවුන්ට හැකියාවක් තියෙනවා. මිනිස් ක්‍රියාකාරකම් නිසා අතීතයේ බොහෝ ජීවීන් වඳ වී ගියාමෙන් ඉතා දුර්ලභ ගණේලා සැලකෙන මෙවැනි තවත් ජීවීන්ද තව නොබෝ දිනකින් පෘථිවි තලයෙන් සඳහටම වඳ වී යා හැකිය. මේ ඔබේ මනස විවර කිරීමට කාලයයි.